දැන් මම මේ පොඩ්ඩක් කිටියෙන් විස්තර කරේ. ඊට පස්සේ ඉතින් මේක එහෙට මෙහෙට අරහෙට මෙහෙට හිතනවා ඉතින්. එක එක පැතිවලින් හිතනවා. මේ තරුණියගේ තාත්තා කොහෙද ඉන්නේ දන්නේ නැහැ. අයියලා ඉන්නවද දන්නේත් නැහැ. මම මෙයාත් එක්ක කතා කරන්න ගිහිල්ලා මට ගුටි කන්න වෙයිද දන්නේත් නැහැ. මෙයා බැඳලා නම් මට ස්වාමියාගෙන් ගුටි කන්න වෙයිද දන්නේත් නැහැ. මොනවා මොනවා හරි පටලව පටලව දැන් එතකොට මේ තරුණයා හිතනවා. එතකොට මෙන්න මේ తত্ত্বය ඊළඟ අධ්‍යයනයේදී විස්තර වෙනවා. එතකොට මොකද්ද එතෙන්දී වෙන්නේ? යම් පපංචේදී තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. දැන් අපි එනවා තවත් මේ තුන්වෙනි අධ්‍යයනයට. තුන්වෙනි අධ්‍යයනයේදී මොකද වෙන්නේ? අර ටික ටික පනගැන්විච්ච ඒ චින්තන රටාව ටිකෙන් ටික පනගන්විච්ච ඒ හිතන යන්තරේ තව තව ශක්තිමත් වෙලා දැන් එක එක පැතිවලින් හිතන්න පටන් ගන්නවා. විවිධාකාර වැල් වටාරම් ගොතනවා, වටවලල්ලේ යනවා. දැන් මේ වටවලල්ලේ යමින් වැල් වටාරම් ගොතමින් කතන්දර කියමින් හිතන යන්තරේට මේ හිතන්න පටන් ගත්ත තැනත්තාව යට වෙනවා. යාවත් යට කරගෙන තමයි දැන් මේ අන්තරේ දුවන්නේ. දැන් පින්වත් මෙතන අපිට ලිහා ගන්න කාරණා කීපයක් තියෙනවා. මේ සිද්ධ වෙන මුළු කතන්දරය අවස්ථා තුනකින් බොහොම ලස්සනට මේ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ එක පාඩම් වෙන වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ. අවස්ථා තුනකින් නැත්නම් අධීර තුනකින් තමයි මෙතන මේ වැඩේ සිද්ධ වෙන්නේ. මේ අවස්ථා තුන ඇත්තටම අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ සාමින්වහන්සේ උන්වහන්සේ විසින් සම්පාදනය කරපු සංකල්පය සහ යථාර්ථය කියන පොතේ ඉතාම මැනවින් විස්තර කරලා දීලා තියෙනවා. දැන් මේ විස්තර කරපු මහා කච්චාන සාමින්වහන්සේ විස්තර කරපු ඒ අපේ හිතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය. මේ අවස්ථා තුන ගැන හොඳට විග්‍රහ කරලා බලනවා නම් පළවෙනි අවස්ථාව කාටත් සිද්ධ වෙන හේතුඵල ධමයක්. ඒ ටික තමයි අර විස්තර වුණේ චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඔන්න ඔය දක්වා තියෙන මෙන්න මේ කාරණා කීපය තනිකරම හේතුඵල ධමයක් තියෙන. ඇහැට රූපයක් ආපාදගත වුණා නම් චක්කු විඤ්ඤාණයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ චක්කු විඤ්ඤාණයත් ඇහත් රූපයත් නැවත නැවත මුලිච්චි වෙනකොට සමූහයක් වශයෙන් කටයුතු කරනකොට ඒ හරහා ස්පර්ශයක් පැන නගිනවා. ඊට පස්සේ ස්පර්ශය මූලික කරගෙන වේදනාවක් පැන නගිනවා. ඒතර මේ කාරණා ටික සාමාන්‍ය පුතඥණයෙක්ටත් රහතන් වහන්සේ කෙනෙක් තුලත් බුදුරජාණන් වහන්සේ තුලත් මේ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. මෙතන තියෙන තනිකරම හේතුඵල ධමයක්. ඒක වලකින් නැහැ. ඒ කාරණා ටික හේතුඵල ධමයක් වශයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ රූපය දැක්කට පස්සේ ඒ හරහා යම් වේදනාවක් හටගත්තට පස්සේ යම් වේදේති තං සංජානාති. ඒ යමක් විඳීද එය ගැන දැනීමක් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් මොන්න පොඩි උනන්දුවක් මේ හිතේ හටගත්තා. ඒ පැන නැගිච්ච වේදනාව අපි හිතමු සැප වේදනාවක්. ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් තව උනන්දුවකින් ඒ වේදනාව හට ගැනීම සඳහා මූලික වෙච්ච දේ හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. යං සංජානාති තං විතක්කේති. හඳුනා ගන්නවත් එක්ක දැන් ඒ කෙරෙහි යම්සි විතර්ක පහළ වෙනවා. හිතේ සිතුවිලි ඔන්න පැන නගිනවා. පොඩ පොඩ යා හිතන්න පටන් ගන්නවා. යං විතක්කේති තං පපංචේති. දැන් මේ විතර්ක ධාරාවන් මෙයා එක එක පැතිවලින් දැන් එයාම හිතනවා. දැන් ඔන්න පුජ්‍යලයේ මේ සන්දර්භයට එකතු වුණා. ඒ පුද්ගලයා දැන් ඒ යමක් වින්දද එය හඳුන ගන්නවා. දැන් මේ කෙනෙක් කරන වැඩක්. අර කලින් අපි සඳහන් කළේ කෙනෙක් කරන වැඩක් නෙමෙයි, ඒකතන තියෙන හේතු බල දහම. හැබැයි දැන් මෙතන පුජ්‍යල ස්වභාවයකින් තමයි මේ හේතුඵල දහම සිද්ධ වෙච්ච හිත මගේ කියලා බාරගත්ත තැනැත්තා මැදිහත් වෙලා පුද්ගලයෙක් වශයෙන් කරන දේක් තමයි ඊට පස්සේ විස්තර වෙන්නේ.
එයා මොකද කරන්නේ? එයා ටිකක් අරක හඳුන ගන්නවා. ඒ හඳුනගත්ත දේ ගැන තව ටිකක් හිතලා බලනවා. තව ටිකක් ඌමනාවෙන් බලනවා. තව ටිකක් අංග ප්‍රත්‍යංග හොඳට විමසලා බලනවා. දැකපු නැති දේවල් දැක ගන්න උත්සාහවන්ත වෙනවා. වෙන වෙන පැතිවලින් හිතනවා. ඔන්න දැන් එයා මැදිහත් වෙලා එයාගේ ඌමනාවට තමයි දැන් මේ කියපු කාරණා ටික සිද්ධ වෙන්නේ. දැන් ඊට පස්සේ එන කොටස ඇත්තරම එයාගේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටම. එයා දැන් මේ හිතන යන්ත්‍රයේ පණ ගැන්නුවාට පස්සේ අර එයාවත් මැඩපවත්වගෙන එයාවත් යට කරගෙන හිතන යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම තමයි ඊට පස්සේ එන කොටසේ තුන්වෙනි කොටසෙන් විස්තර වෙන්නේ. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඒ කියන්නේ යම් කිසි ඒ තැනැත්තෙක් උමනාවෙන් එහෙට මෙහෙට හිතන්න පටන් ගත්තද ඒ මට්ටම එහාට එහාට යනකොට එයාගේ පාලනයෙන් ඒ හිතීමේ ක්‍රියාවලිය ගිලිහෙනවා. ගිලිහිලා එයාව ඒ සිතන වැල්වටාරමට ඒ හිතන ප්‍රපංචයට යට වෙනවා. වහලෙක් බවට පත් වෙනවා. දැන් මෙතෙන්දී නම් ඒ ඇහැ මූලික කරගත්ත ඇහෙන් දැකිය යුතු වූ ඒ යම්කසේ ප්‍රියමනාප යම් රූපයක් අරමුණු කරගෙන ඒක අතීතයට අනාගතයට වර්තමානයට යොදාගෙන අතීතය ගැන කල්පනා කරමින් අනාගතය ගැන කල්පනා කරමින් මේ දැන් මේ මොහොතේ සිද්ධ වෙන දේ ගැන කල්පනා කරමින් විවිධාකාර අන්දමින් මේ ඇහැ මූලික කරගත්ත ප්‍රපංච ධාරාවක් සිතුවිලි ධාරාවක් වැල්වටාරම් ගොඩක් වටවලල්ලේ යම් ගොඩක් දිගට දිගට සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත් මේ මට්ටමේදී මෙයාට නවත්තන්න බෑ. නවත්තන්න මෙයා දැන් පටන් ගත්තට මොකද දැන් පටන් ගත්ත දේ එයාගේ පාලනයෙන් ගිලිහිලායි තියෙන්නේ. හරියට නිකන් අපි අර ඉස්සර කාලේ තිබිච්ච අට්‍රැක්ටරයක්. ඉතින් ඒක එයාට තනියෙන් පණ ගන්නවන්න බෑ. ඉතින් ඒකට පුංචි හැන්ඩල් එකක් නැත්තම් කොක්කක් දාලා ඒක ඉස්සරහට ඇවිල්ලා ඒක කරකවලා තමයි මේ අට්‍රැක්ටරේ පණ ගන්නවන්නේ. හැබැයි ඉතින් පණ ගන්නුවට පස්සේ එයා තනියෙන් දුවනවා. ඊට පස්සේ ඉතින් ඒ ට්‍රැක්ටරේට නැගලා අපිටත් ඉතින් යන්න පුළුවන්. දැන් ඒ වගේ තමයි මේ හිතන යන්ත්‍රෙත් පණ ගැන්නුවට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. එයා තනියෙන් හිතනවා. එහාට හිතනවා, මෙහාට හිතනවා, අරහෙට හිතනවා, මෙහෙට හිතනවා, අතීතෙට හිතනවා, අනාගතෙට හිතනවා. මේ විදිහට හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. අපි ඉතින් ඒකේ වහලෙක් වෙලා ඒක අස්සට වෙලා බොහොම අසරණව මේ හිතීමෙන් බැටකමින් වාසය කරනවා.